अयुवन् श्रीलंका गुरुअध्यापनाज्ञ सेवे सदहा मेवर मुहुनदीमट अपेक्षा करन ओब वेनुवेन् कुरुणैगल सेतुमिन अध्यापन आयतने आयतन अध्यक्ष जयश्री रत्नायकयन् विसिन् संविधानय करन लद वीडियो पाडम मालाव पिलिबंदव मूलिक हेंदिन्वीमक् अद दवसे ओब वेत सिदु करन्नट अप कटयुतु कला श्रीलंका गुरु अध्यापनाज्ञ सेवे सदहा मेवन विट ओब विसिन् आयुधन पत् यमु करन्नट ऐति मेहि काल सीमाव पसुगिय दिन माध्यहि फल वुणा काल सीमाव तवदुरटत् इदिरियट दिक्किरीम निसा आयुधन पत् नोकल अपेक्षकयिन्टत् तवमत् आयुधन पत् यमु किरीम सदहा काले पवतिन वगेम तमयि वसर अवुरुदु 50 दक्वा ओबे वयस् सीमाव दीर्घ करला तिबेन निसा मेवेनि सुविशेषी अवस्थावन् मत बहु दिनेकु मेवार मे विभागे लिवीमट बला सिटिन बव अपेक्षा अपेक्षावेन सिटिन बव सिलु दिनाम दनगत यतु कारणावा मेहिदी ओबट मा मुलिम्म संदहन करन्ने मे विभागयट बंधुव गन्नवा कांड देखा यटते इन पलम वेन्न तमाई विवृत अपेक्षक विवृत अपेक्षक वयसावृद विसी देखा तीस पहत सीमावे में विभाग आयोजन कराने का हकिया होते समारोह इट फेब्रुवारी मासे में गैसेट निवेदने इट आयोजन क्रीम मटन नहकु उपाध्याय संपूर्ण क्रीम मटन नहकु अपेक्षक इंट ඒ සඳහා දැන් අවස්ථාව වේදී තිබෙනවා වයස අවුරුදු 22 35 අතර නම් ඔබට පුළුවන් මේ විභාගය සඳහා අයදුම් කරන්න. දෙවන කණ්ඩායම තමයි විවෘත අපේක්ෂකයින්. සීමිත අපේක්ෂකයින් කියලා කියන්නේ අධ්‍යාපන පද්ධතිය තුළ දැනට සක්‍රීය සේවාවේ නිරතව වසර 5 සේවා කාලය ඉක්ම වූ අපේක්ෂකයින්ට මේ සඳහා ආයුධම් කරන්නට පුළුවන්. ඒ වගේම ඔබගේ අධ්‍යාපන සුදුසුකම් ගැසට් නිවේදනයේ තුල බොහොම පැහැදිලිව සඳහන් කර තිබෙනවා. මයව සම්බන්ධයෙන් කතා බහ කරන්නට යන්නේ නැහැ. ඔබ විසින් මේ කාණ්ඩ දෙකෙන් කුමන හෝ කාණ්ඩයකට ආයුධම් කරන්නේ නම් ඔබට මේ සඳහා මුහුණ දීමට සිදුවන ප්‍රශ්න පත්‍ර පිළිබඳව අපි කතා බහ කරමු. මේදී ඔබට ඉදිරිපත් වෙන ප්‍රශ්න පත්‍ර තුනක් තිබෙනවා. ඉන් පළමු වෙන තමයි අවබෝධය සහ අභියෝග්‍යතා. අවබෝධය සහ අභියෝග්‍යතා. දෙවැන්න අධ්‍යාපන मूल धर्म तुंग सिद्धि अध्ययन सीमित अपेक्षक सदहा मैंने मे प्रश्न पत्र तुम अटते ओबट पिलितुरु लियान्नट सिद्धवे 2015 වර්ෂයේ විභාගයේ පැවතුවේ අවබෝධය සහ සිද්ධි අධ්‍යයනය කියලා ප්‍රශ්න පත්‍ර දෙක එකට එකතු කළා. නමුත් මෙවරය අවබෝධය සහ අභියෝග්‍යතාව වශයෙන් ප්‍රශ්න පත්‍ර විෂයන් දෙක එක් ප්‍රශ්නයක් විදිහට එකතු වී තිබෙන්නේ අවබෝධයට අභියෝග්‍යතාව ප්‍රශ්න පත්‍රය. ඉතින් මේ ප්‍රශ්න පත්‍රයේ මේ පේපර් එකට 50ක් මේ පේපර් එකට 50ක් මේ අනු මේ විදිහට තමයි ප්‍රශ්න පත්‍රයේ ලකුණු 100 සැකසෙන්නේ. එතකොට ලකුණු 50ක් ලබා ගන්නුනේ මේ දෙකේම එකතු. ඇතැම් අපේක්ෂකයින්ට අභියෝග්‍යතාව නැත්නම් IQ. මේ අභියෝග්‍යතාවය කියලා කියන්නේ IQ වලට. IQ විශ්ය බොහෝ අපේක්ෂකයින්ට පහසු වෙන්නට පුළුවන්. සමහර කෙනෙකුට අවබෝධය අපහසු වෙන්නට පුළුවන්. अध्यापन मूलधर्म
අධ්‍යාපන මූල ධර්ම යටතේ ශේත්‍ර 8ක් ආවරණය කරලා තිබෙනවා. ශේත්‍ර 8ක්. බොහොම විමර්ශනය කරපුවාම මේ ශේත්‍ර 8 පිළිබඳව එක් ශේත්‍රයකින් ප්‍රශ්න 6 බැගින් හොඳින් මතක තබා ගන්න එක් ශේත්‍රයකින් ප්‍රශ්න 6 බැගින් පසුගිය වර විභාගයේදී අපේ ප්‍රශ්න පත්‍රයට යොමු වෙලා තිබෙනවා. එසම මේ ශේත්‍රයේ අධ්‍යාපන මූල ධර්ම යටතේ ශේත්‍ර ගණනාවක් තිබෙනවා. මෛත්‍රියේදී ඔබට කියන්නම් අපි විශේෂයෙන් අවධානය යොමු කළ යුත්තේ කුමන ශේත්‍රයන් පිළිබඳවද කියලා. මේ පවත්නා වාතාවරණයත් එක්ක අපි කොයි පැත්තටද යොමු වෙන්න ඕනේ කියන කාරණාව පිළිබඳවත් අපි විශේෂයෙන් අවධාරණය කරගන්නට ඕනේ. ඊළඟට තිබෙනවා සිද්ධි අධ්‍යයනය. දැන් මේ මධ්‍යම මූලධර්ම ප්‍රශ්නවල කෙටි ප්‍රශ්න 30ක් ලැබෙනවා. සීමිත අපේක්ෂකීන්ට මේ කතා කරන්නේ කෙටි ප්‍රශ්න 30ක් ලැබෙනවා ඉරිගාන්න. ප්‍රශ්න 20ක් ලැබෙනවා ලියන්න. ඒ යන ප්‍රශ්න 50යි. ඒ ප්‍රශ්න 50 සැකසෙන්නේ මේ ක්ෂේත්‍ර 8කින් එක් ක්ෂේත්‍රයකට ප්‍රශ්න 6ක් 8ක් අතර ප්‍රමාණයක් යොමු වෙනවා. ඒ නිසා මේ සෑම ක්ෂේත්‍රයක් පිළිබඳව අප අධ්‍යයනය කළ යුතු වෙනවා. ඊළඟට සිද්ධි අධ්‍යයනය. සිද්ධි අධ්‍යයනයක් කියලා කිව්වේ පසුගිය විවර විභාගය අහලා තිබුණ එක් සිද්ධියක් දීලා අම ප්‍රශ්න කීපයක් දීලා තිබුණා. නමුත් මෙවර ගැසට් නිවේදනයේ තියෙනෙම නෙවෙයි. මෙවර ගැසට් නිවේදනයේ තුල අන්තර්ගත කරලා තිබෙන්නේ ඉගෙනුම් ඉගෙනීම් ක්‍රියාවලිය තුල සිදු විය යුතු දැන් ඉගෙනුම් ඉගෙනීම් ක්‍රියාවලිය තුල පාසලක දක්නට ලැබෙන අත්විඳින්නට ලැබෙන සිද්වීම් පිළිබඳව තමයි මේ පේපර් එකේදී බොහෝ දුරට කරුණු අහන්න සැලසුම් කරන්නේ. ගැසට් නිවේදනයේ තියෙන මේ අනුව හොඳින් පරීක්ෂණය කරලා බලන්න ගැසට් නිවේදනයේ තුල එය අන්තර්ගත කරලා තිබෙනවා. ඒ අනුව මෙන්න මේ ප්‍රශ්න පත්‍ර තුනට අප සූදානම් විය යුතුයි නිවැරදිව කොහොමද පිළිතුරු ලියන්නේ කියලා. එහිදී මේ දිනවල බොහෝ අපේක්ෂකයින් අපත් සමග කරන සාකච්ඡාවක් තමයි අදහසක් තමයි මේ විභාගය අපට සමත් වෙන්න බැරි. මේ විභාගයේ මම ආයුධම් කර ඇති විෂයට ඇති පුරප්පාඩු සංඛ්‍යාව 6යි. එහෙම නැත්නම් 4යි. මට මේ පුරප්පාඩු 4ට එන්න බැරිද? හොඳින් සිහි තබා ගන්න මේ විෂය මේ 4 දෙනා අතරට එන්න අවම වශයෙන් 1000කට ආසන්න සංඛ්‍යාවක් මේ ප්‍රශ්න පත්‍රය සඳහා මුණ දෙයි. අවම වශයෙන් 1000කට ආසන්න සංඛ්‍යාවක්. එතකොට 1000කින් 4 දෙනෙක් අතරට අපි එන්නේ කොහොමද? 1000කින් 4 දෙනෙක්. මෙන්න මෙතෙන්ට එන්න නම් මෙවර පවත්නා විභාගයේදී විශේෂයෙන් දක්නට ලැබෙන දේ තමයි බොහෝ විට උපකාරක වැඩමුළු උපකාරක සම්මන්ත්‍රණ උපකාරක පන්ති දැන් අපිට දකින්න ලැබෙන එකට සහභාගී වෙන්න අවස්ථාවක් නැහැ. සම්මාකාරයෙන් මේ උපකාරක පන්තියකට සහභාගී වුණා නම් අපිට පුළුවන් කොහොමද ප්‍රශ්න පත්‍ර ව්‍යුහය මේ නවක අපේක්ෂකයෙකුට අධ්‍යක්ෂකයන් තියෙන අයට නෙවෙයි මම කිව්වේ නවක අපේක්ෂකයෙකුට මේ පේපර් එකට කොහොමද ලියන්නේ ප්‍රශ්න පත්‍රයට කොහොමද අපි උත්තර ගොනු කරන්නේ කියන ප්‍රශ්නය නිරාකරණය කරගන්න පුළුවන් උපකාරක පන්තිකට සහභාගී වුණා. නමුත් පවත්නා තත්වයක් සමග එවැන්නක් නොමැති නිසා දැන් අපිට සිද්ධ වෙනවා කෙසේ හෝ මේ දැනුම සොයාගෙන යන්න. එනුව තමයි අපි සැලසුම් කළේ ඔබට මේ ආකාරයේ වීඩියෝ වගේ හෝ රටේ තත්ත්වයේ සාමාන්‍ය තත්ත්වයට පත්වන තෙක් වීඩියෝ මගින් හෝ ඔබට යම් උපකාරයක් අධ්‍යාපනික සත්කාරයක් කරන්නට. එනිසා මතක තබා ගන්න 4 දිනෙක තමා බඳව ගන්නවා නම් 4 දිනෙකු පමණක් නම් බඳව ගන්නේ ඒ 4 දින අතරට අවම වශයෙන් 1000ක් එපා අපි තව බින්දුවක් අපමුකෝ 100ක් ලියනවා කියලා හිතන්න 100ක් 96 දිනක් කැපෙන්න ඕන නේද 96 දිනක් කැපෙන්නට ඕන මේ 100ෙන් 96 දිනක් කැපෙන්නට ඕනේ 4 දිනක් නම් තෝරගන්න 4 දිනක් නම් එතකොට මේ කැපෙන 96 දින කැපෙන්නේ මොනව නිසාද මේ කැපෙන 96 දින අතරට මම යනවද සමත් වෙන 4 දින අතරට මම යනවා මේක අපිට තීරණය කරන්න සිද්ධ වෙනවා එම තීරණය කරනවා නම් කොහොමද මේ 4 දින අතරට මම එකතු වෙන්නේ මේකට ආයුතු ක්‍රමවේදය මොකක්ද
මේකට අවශ්‍ය කරන මඟ පෙන්වීම මොනවද කියන එක සම්බන්ධයෙන් ඔබ විශේෂයෙන් දැනුමත් විය යුතු වෙනවා. මෙන්න වෙනවා නම් ඔබ අපේක්ෂා කරන තනතුරට ඔබට ගමන් කිරීමට හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් නිරන්තරයෙන්ම ඔබ කැපවිය යුතුයි, මහන්සි විය යුතුයි. ඒ සඳහා අපිට ලබා දිය හැකි මාර්ගෝපදේශයන් අපි ඔබට ලබා දෙනවා. මේදී දැන් මම මුලින් පැහැදිලි කළා ප්‍රශ්න පත්‍ර තුනයි. අපි බලමු මේ ප්‍රශ්න පත්‍ර තුනෙන් පළමු ප්‍රශ්න පත්‍රය. පළමු ප්‍රශ්න පත්‍රය තමයි අවබෝධය. එක් ප්‍රශ්න පත්‍රයක්. මේ ප්‍රශ්න පත්‍ර තුනෙන් එක් ප්‍රශ්න පත්‍රයක් තමයි අවබෝධය. මේ අවබෝධයේ ප්‍රශ්න පත්‍රයේ සැකසෙන්නේ ගැසට් නිවේදනයට අනුව. මම මේ කියන හැම දෙයක්ම කියන්නේ ගැසට් නිවේදනයේ සඳහන් වී ඇති ආකාරය පිළිබඳව. මේ ගැසට් නිවේදනයට අනුව අපට එනවා රචනයක් ලියන්න. අපිට ලැබෙනවා සාරාංශයක් ලියන්නට. අපිට ලැබෙනවා ඡේදාශ්‍රිත අවබෝධය ප්‍රශ්න පත්‍රයකට මුහුණ ලියන්න. මුහුණ දෙන්න. මෙන්න මේ ප්‍රශ්න තුන, මේ මාතෘකා තුන යටතේ තමයි ඔබේ ප්‍රශ්න පත්‍රයට බොහෝ දුරට අපි විශ්වාස කරනවා ප්‍රශ්න පහක. ප්‍රශ්න පහක ප්‍රශ්න පත්‍රයක් නිර්මාණය වෙයි. මේ ප්‍රශ්න පහ හැදින්නේ මෙන්න මේ මාතෘකා තුන ඇසුරු කරගෙන. මම මුලින් කිව්වා 100කින් 4 දෙනෙකුට එන්න නම් මං 1000 100ට කපලා 100ෙන් 4 දෙනෙකුට එන්න නම් ඔබ මතක තබා ගත යුතු සුවිශේෂී කරුණක් තමයි. මේ බඳුව ගන්නේ විද්‍යාපීඨ කතිකාචාර්යවරේ. මේ බඳුව ගන්නේ විද්‍යාපීඨ කතිකාචාර්යවරේ. විද්‍යාපීඨයට බඳව ගන්න කතිකාචාර්යවරයා ඉගෙන ගන්නා දරුවන්ට විෂය ඉගෙනීම් ක්‍රියාවලියේදී යම් කිසි වැරදි දෙයක් ඉගෙනුවොත් යම් කිසි නොගැලපෙන විදිහට ඉගෙනුවොත් උදාහරණයක් විදිහට මම සරලව පැහැදිලි කරන්නේ එයාට උරු වෙලා තියෙන්න පුළුවන් මෙලියන එකේ මේ විදියට ප්‍රශ්න කියලා ලියන්නේ. හැබැයි මේක මේ දරුවත් විභාගයේදීම ලියන්න පුළුවන්. ඒ දරුවා පාසලට ගිහින් උගන්වන්නේ ඔය ප්‍ර විදියටමයි. හැබැයි ප්‍ර ලියන්න නම් අපි ඒ රකරාසිය ලියන ආකාරයටම ලියා තිබිය යුතුයි. අන්න එහෙම ලියන කෙනෙක් තමයි බලාපොරොත්තු වෙන්නේ නිවැරදි අපේක්ෂක. නිවැරදි අපි බලාපොරොත්තු වෙන ක්වොලිටි. يعني බලාපොරොත්තු වෙන වර්ගයේ කෙනෙක් වෙන්න නම් ඔබ නිවැරදිව අත්අකුරු ලියන්න. මේ ප්‍රශ්න පත්‍රයෙන් ඔබට බලන්න ඔබට පුළුවන්ද නිවැරදිව අකුරු ලියන්න. ඔබ හුරු වී ඇති අකුරු වලට නෙවෙයි නිවැරදිව ඔබට අකුරු ලියන්න පුළුවන්. වගේම මෙතන රචනයක් ලියන්න එනවා. මේ රචනාව ලියන්න එන්නේ වචන 250ක් 300ත් අතර. වචන 250ත් 300ත් අතර ලියන රචනයක. ඒ විෂය පිළිබඳ හොඳින් දන්නා ගුරුවරයෙකුට විෂය පිළිබඳ මනා දැනුමක් ඇති ගුරුවරයෙකුට වචන 300කින් රචනයක් ලියන්න පුළුවන්. වචන 300ක් ඇතුළේ මොනවද අපි ලියන්නේ? එතකොට ලියන්න බෑ. හැබැයි අපෙන් අපේක්ෂා කරන්නේ මෙන්න මේ 250 300ත් අතර ලියන අපේක්ෂකේ රචනාවක් ලියන අපේක්ෂකේ. ඒ වගේම තමයි මේ රචනාව ලියන්න කියලා අපිට කියන්නේ විශ්ලේෂණාත්මක. විශ්ලේෂණාත්මක රචනයක් ලියන්න කියලා අපිට කියන්නේ. අපිට අපි මෙතෙක් කල් ලියා ඇති රචනා වර්ණනාත්මක රචනා. අපි වර්ණනාත්මකව ලියනවා. අපි ආද උපමා රූපක විශේෂණ පද දමමින් වර්ණනාත්මක රචනාවක් ලියනවා. ඒ හරහා අපේ වචන සංඛ්‍යාව වේගයෙන් සම්පූර්ණයි. හැබැයි මෙතනදී අපෙන් අපේක්ෂා කරන්නේ මොකක්ද? විශ්ලේෂණාත්මක රචනාව. විශ්ලේෂණය. මොකද්ද විශ්ලේෂණය? කොහොමද අපි විශ්ලේෂණය කරන්නේ? යම් කරුණක් යම් මාතෘකාවක් පිළිබඳ උදාහරණයක් විදිහට වර්තමානයේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල පෞද්ගල සතිය වෙනකොට පාසල් වලට ලැබෙනවා. එතකොට පාසල් වල ශිෂ්‍යත්ව ප්‍රතිඵලය සම්බන්ධව අපි මතයක් ඉදිරිපත් කරන අපවිද්‍යාවද අපේ පාසලේ මෙච්චර සංඛ්‍යාවක් ළමයි පාස්. අනිත් පාසලේ කියනවා අපේ ඉස්කෝලේ අපි හිතමු අපේ ඉස්කෝලේ පාස් වෙලා තියෙනවා 16ක්. අනිත් ඉස්කෝලේ කියනවා අපේ ඉස්කෝලේ පාස් වෙලා තියෙනවා 24ක්. දැන් 16ට වඩා 24 අගේ වැඩි.
ඊට පස්සේ මේක තහවුරු කරගන්න මම දැන් කෙනෙක් පිළිගන්නවා ඒක 24 පාසලක නැසු මතේට හැබැයි ඒක ඇත්ත ඒක කොහොමද මේ මේ පාසලේ ක්වොලිටි එක කොහොමද වෑන 24ක් පාස් වෙලා තියෙන 119 දෙනෙක් අතර ලියලා 16ක් පාස් වෙලා තියෙන 39ක් ලියලා දැන් බලන්න මොකද වෙලා තියෙන්නේ 16යි 24යි ගත්තකම අර විද්‍යාලයේ 24 ලොකුයි වැඩි ප්‍රමාණයක් පාස් වෙලා තියෙන හැබැයි ලියා ඇති සංඛ්‍යාව ඊට වඩා බහුතරයක් දෙවනි පාසල 16ක් හමත් වෙලා තියෙන ඒ 16 අතරින් වැඩි දෙනෙක් දැන් අඩු ශිෂ්‍ය සංඛ්‍යාව ශිෂ්‍ය 30 39ක් වගේ 30 ගණන එතකොට අපි කියනවා මේ පාසල් මේ විශේෂත්ව විභාගයේදී ග්‍රාමීය පාසල් වල ප්‍රතිශතය බොහොම ඉහළයි. ඒකනම් අපි කියන දැන් අර මම කිව්වේ 39න් 36ක් 16ක් පාස් වෙලා තියෙනවා. ඒකද වඩා ලොකු 119න් 21ක් සමත් වීම. ඒතර මෙන්න මේ විදිහට කියනකොට මේක අපි සංඛ්‍යා දත්ත මේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵලය ග්‍රාමීය පාසල් වල දරුවන් ඉහළ යන එකට තහවුරු කරන්න පුළුවන්. 2019 වර්ෂයේ මෙම විද්‍යාලයේ මෙතරක් මෙපමණ ශිෂ්‍ය සංඛ්‍යාවක්ද විශ්ව වර්ෂයේ මෙම විද්‍යාලයේ මෙපමණ සංඛ්‍යාවක්ද සමත් වීම තුළ ශිෂ්‍යත්ව ප්‍රතිඵලය නගරයට වඩා ග්‍රාමීය ප්‍රදේශවල ඉහළ මට්ටමේ වර්ධනයක් පවතින බව දක්නට ලැබේ කියලා අපිට කියන්න පුළුවන් වෙන්නේ වෙන කිසිම දෙයක්. මෙන්න මේක තමයි විශ්ලේෂණය. අපිට එහෙම කියන්න පුළුවන් වෙන්නේ අර දත්ත සංඛ්‍යා දත්ත සහිතව රචනාව ලියනවා නම් විතරයි. එනිසා මේ රචනාවට සංඛ්‍යා දත්ත ඇතුළත් කරන්නේ කොහොමද? ඉනිවැරදි දත්ත ඇතුළත් කරමින් කොහොමද රචනාවක් ලියන්නේ? ඉහළ ලකුණකට ගමන් කරන්න නම් අපි ඒදී ඒකයි අයිති. ඊළඟට සාරාංශය. සාරාංශයක් අපි සාරාංශ ලියන්න දන්නව හැමෝම හිතන සාරාංශ ලියන්න දන්නව කියලා. හැබැයි අපි එකල සාරාංශ ලියන්න අපිට ලැබුණේ උපමා රූපක විශේෂණ වර්ණන යනාදී පද තියෙන ඡේද. නමුත් දැන් ලැබෙන්නේ මොනවද? දැන් අපට හිමි වෙන්නේ මහ බැංකු වාර්තාවෙන් උපුටාගත්තු ඡේදයක්. එහෙම නැත්නම් විදේශ සංගරාවකින් උපුටාගත්තු ඡේදයක්. එහෙම නැත්නම් ආර්ථික විශ්ලේෂණාත්මක ලිපියකින් උපුටාගත්තු ඡේදයක්. ඒ තුල අපි ඔය කියන උපමා රූපක විශේෂණ කියන පද අන්තර්ගත වෙනවද නැද්ද කියන කාරණාව බලන්න. එතකොට ඒදී අපි උපරිම ලකුණක් ලබා ගන්නයේ කෙසේ. ඊළඟට අවබෝධයේ ප්‍රශ්නේ. අවබෝධයේ ප්‍රශ්නේ කියලා කියන්නේ ඡේදයක් දීලා ඡේදය යටින් ප්‍රශ්න කීපයක් දෙන උත්තර ලියන්න. ඒ වගේම ඡේදයක් දීලා ඒ ඡේදයේ හරය මේ සාරාංශ කියන කාරණාවට අනුව තනි වාක්‍යයකින් ලියන්නට තියෙනවා. ඒ වගේම ඡේදයක් දීලා ඡේදයට යටින් විකල්ප තුනක් දීලා ගැළපෙන විකල්පේ තෝරන්නට තියෙනවා. මේ ප්‍රශ්නෙට පිළිතුරු ලියන්නට නම් මේ සියල්ල සිදු කළ යුතු වෙන්නේ පැයක් වෙන කෙටි කාලයක් තුළ. එනිසා අපි කොතෙක් විශේෂ දැනගෙන හිටියත් මේ කාල කළමනාකරණයකින් යුක්තව ලියන්නට නම් අපි පූර්ව අභ්‍යාස කළ යුතු වෙනවා. ඒ අභ්‍යාස කරමින් මේ විභාගය සඳහා සූදානම් වීමට අවශ්‍ය වෙනවා. එනිසා මේ ආකාරයට අනෙක් විෂයන් සම්බන්ධයෙන් අපි IQ විෂය නැත්නම් අභියෝග්‍යතාව, අධ්‍යාපන මූලධර්ම, සිද්ධි අධ්‍යයනය සහ අවබෝධය කියන විෂයන් හතරම ඔබට වීඩියෝ මගින් මේ පාඩම් ඉදිරියේදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ විෂය මේ විභාගය සහ මේ විභාගයේ අවශ්‍යතාවය මේකට අප මුහුණ දිය යුත්තේ කෙසේද? මේක තරගකාරී විභාගයක් නම් විශාල සංඛ්‍යාවක් ලියන පිරිසක් අතරින් සීමිත පිරිසකට පමණක් නම් යන්න පුළුවන් වෙන්නේ. එතනට යන්න අපි පාවිච්චි කළ යුතු උපක්‍රම උපාය මොනවාද කියන එක තමයි මෙම වැඩමුළු හරහා මේ වීඩියෝ පාඩම් මාලාව හරහා ඔබට ලබා දීමට අප කටයුතු කරන්නේ. නිසා ඒ වගේම ඒ පාඩම් සඳහා අපි සූදානම් විය යුත්තේ කෙසේද, අපි ඒට සැකසිය යුත්තේ කෙසේද කියන කාරණාව පිළිබඳව අපි ඉදිරියේදී ඔබව දැනුවත් කරනවා. ඒ සම්බන්ධයෙන් අපත් සමග රැඳෙමින් ඔබේ විභාගයේ ජයග්‍රහණය සඳහා ගමන් කරන්නට ඔබට ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා. කුරුණෑගල සෙතුමින අධ්‍යාපන ආයතනයේ ආයතන අධ්‍යක්ෂ ජයසි රත්නායකයන් ඇතුළු සමස්ත ආචාර්ය මණ්ඩලයම මේ වෙලාවෙන් සැදී පැහැදී සිටින ඔබට අවශ්‍ය කරන නිවැරදි මඟ පෙන්වීම සහ අවශ්‍ය කරන විෂය දැනුම ලබා දෙන්නට. එහෙමනම් තවත් වීඩියෝ එකකින් අපි හමු වෙමු. තවත් පාඩමක් හා සම්බන්ධව ඔබට අයිබුවන්.